අ ගැබ්ගල පිලිකා කියල කියන්නේ ශ්‍රී ලංකාව කාන්තාවන් අතර, බහල දකින්න ලැබෙන පිළිකාවර්ගයක්. ඉතින් මේ විීඩියෝ ක කියන්න පිියවල්ට විස්තර කියන්නන්නේ ොනාදේ ගැබ්ගල පිළිකා කියන්නේ කොහොද ැ්ගෙල පිවක් හඳුනාගන්නන්නේ ැබ්ගල පිළිවක් ලක්ෂණ මොවාද ඒ වගේම ගැබ්ගල පිළිකාවක් වලක්වාගන්න තියනෙන එන්නට සහ දැ්ගලිකා ූලකවේ හඳුනග ලන්ම් පැප රේක්ෂණය කියන දේවල් පි කරන ට විස්තරන්න. ර්භාෂය යෝනිමාර්ගයට විවෘර්ත වෙන ප්‍රදේශය තමයි ගැබ්ගල කියලා කියන්නේ මේ ප්‍රදේශය ගර්භාෂය සිහිව පිහිටන කොටසක්. නමුත් මෙහි හැඩය සහ දිග කාන්තාවන්ගේ ජීවිතයේ විධ අවස්ථාවන් වලදි වෙනස්වීමට ලක්වෙන. ඒ කියන්නේ නවයඔුන්වයේදි ගර්බනී කාලයේදි ආර්ථවහරණය වුණට පස්ස කියය නවස්තාවන් වලද මේහි හැඩේ සහදිග වෙනස්වීමට ලක්වෙනවා ඒ වගේම මේ ගැබ්ගලේ ගර්භාෂය ඇතුළ පැත්තට වෙන්න පිහිටන කොටසේතියෙන ඇතුල් බිත්තිය සයිලත් ඒ වගේම යෝනිමාර්ගේ පැත්තට වෙන කොටසේ තියන බිත්තියේ සයිලත් වර්ග දෙකින් යුක්තයි. ඉතින් මේ වර්ග දෙකකින් යුක්ත සයිල එක ස්ථානයකදි මුණ ගැසීම සිදුවෙනවා. මෙන්න මේ සයිල මුණගැහෙන ස්ථානයේ සයිල වර්ධනය සිදුවන වෙනස්වීමක් නිසා තමයි ගොඩක් වෙලාවට මේ ගැබ්ගෙල පිළිකා ඇත්වීම සිදුවන්නේ. ඒ කියන්නේ මේ ස්ථානයේද පාලනයකින් තොරව සයිල වර්ධනය සිදුවීම නිසා තමයි, ගැබ්ගෙල පිළිකා ඇවීම සිදුවන්නේ. ැබ් කියල පිකාවල රෝගලක්ෂණ කතා ගරදදි දකිින් ලැබෙන මූලි දෙයක් තමයි යෝනිමාර්ගෙන් සිදුවන් රද්‍රවාය මේ රුදුරවවාණයන් අක්‍රමොත්ව ඒ කියයන පිළිවෙලක් නැතුව මාසි ගොසපවීමට අමතරව සිදුවන රුදරවාාණයක් වන්න පුුවන්. ඒ වගේම ලිංගික සංසර්ගයකට පසුව රුදුරවාණය සිදුවන්නත් පුුවන්. ඒ වගේම ආර්ථවාර්ණය සිද්වෙලා තියෙන කාන්තාවන්ගේ නැවතත් යෝනිමාර්ග රුදර පිටවීමක් විදිහට තරෝගලක්ෂණතිවන්න පුුවන්. ඒ වගේම යෝනිමාර්ගය හරහා. අධි දුර්ගන්ධයක් ශරයිත ගන ශ්‍රාවයන් පිටවෙන්නත් පුළුවන්. මේ කිසිම රෝග ලක්ෂණයක් නැතුවත් මේ ගැබ්ගෙල පිළිකාවල මූලිකවදය අපිට දකින්න පුළුවන්. ගැබ්ගල පිළිකා සඳහා මූලික හේතුව විදියට හඳුනාගෙන තියෙන්නේ HPV හෙමත් නැත්නම් හහිවමන් පැපිලෝමා කියන වෛරසය මගින් කාන්තාවන්ගේ ගැබ්ගිල ප්‍රදේශය ආසාධනයට ලක්වීම මේ වෛරසය පැතිරෙන්නේ ලිංගික චර්යාවන් මගින්. මේ වෛරසය දැනට සීජකට වඩා වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා මේ අතරින් සාමාන්‍යෙන් හය සහ එකකොළලා කියන කාණ්ඩ ලිංගික ප්‍රදේශයේ කාන්තාවන්ගේ හ පිරිමින්ගේ ඉන්නන් නැතිවෙන්න බලපාන. ඒ වගේම මේ අතරින් දාසය දහාට තිස්සක සහ තිස් තුන කියන වෛරස කාණ්ඩයන් පිළිකා ඇතිකරන්න බලපාන කියලා දැනට හොයාගෙන තියෙනවා. ගැබ්ගෙල පිළිකා සඳහා අවධනම වැඩියෙන් තියෙන්නේ පහසුවෙන් මෙක්් පV. වෛරසේ ආසාධනයට ලක්වෙන්න පුළුවන් කාන්තාවන් සහ ඒත් පසුව ප්‍රතිශක්තිය දුරුව වෙලාතියෙන කාන්තාවන්. ඉතින් පස්ුවෙන් මෙ පීව වරසේ ආසාරයට ලක්වෙන්න පුළුවන්න අය තමයි අඩු වයිසිල් ලිගික ජවිතය අරඹූ කාන්තාවන් ඒවාගේ බහපුෘෂ සේවනය යෙදන කාතාවන් සහ බහ ස්ත්‍රී සේවනය යදිෙන පුරෂයන් සමග ලිංගිකව සම්බන්ධතාවයන් පවත්වන කාන්තාවන්. ඊට පස්සේ ප්‍රතිශක්ති අඩුවෙලාතියන අය තමයි අක්‍රිය හෝ සක්‍රිය දුම්පාන යදන කාන්තාවන් මීට අමතරව ප්‍රතිශක්ති කරන හීන කරන දබෙත් වර් පවිචිකන වෙනත් රෝග සඳහහා බෙත් පාච්චි කරන කාන්තාවයි. මීටත් අමතරව ලිංගිකව බෝන රෝග දැනටමත් සෑදි ඇති කාන්තාවන්ටත් ගැබ්ගල පිළිකා සඳහා අවධානම වැඩියන් තියවා කියලා හඳුගෙන තියෙනවා. ගැබ්ගල පිළිකා වලක්වා ගන්න අංශ තුනක්යටතේ කටයුතු කරන්න පුළුවන්. මුල්මාංශයේ තමයි නිසි ලිංගික සහ කායික සෞඛ්‍ය පාත්වවා ගැනීම. ඉල්ලඟට මේච්පිV වරසය ආසාදරනෙන් වැලකන්න එන්න තලබා ගැනීම සහ අවසන් වශයෙන්. HPදස ආසාධනය වෙලා ගැබ්ගල පිළිකා ඇතිවෙනනන් ඒ මූලිකවදියදීම හඳුනා ගැනීම ගෙල පිළිකාවලින් වැලකීම සඳහා යහපත් ලංගික සහකායික සෞඛ්‍යතත්ත්ව පාත්වා ගැනීම ඇතේ වැදගත්මදේ තමයි, ලිංගික ජීවිතය, විශ්වාසවන්ත එක් සහකරුවයකට පමණක්ෂේමා කිරීම. ඒ වගේම අඩුඇයිසිල් ලංගික සම්බන්ධතා පැවැත්වෙන් වැලකීමත් ඒ සඳහා උදව් වෙන්න පුළුවන්. මීට අමතරව අනාරක්ෂත ලංගි ඇසුරකදි උපත් පාල කොපු භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම, හපත්ෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා. දුම්පානය කිරීමෙන් සහ දුම්පානයට නිරාවරණය වීමෙන් වැලකීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ගැබ්ගල පිළිකාවලින් ආරක්ෂා වෙන්න තියෙන අනෙක්්‍රමයක් තමයි, හවමන් පැපිලෝවා වෛර සාධනයෙන් වලක්වා ගන්න ඒ සඳහා ලබා දෙන HDPV එන්නත ලබා ගැනීම. දැනට ශ්‍රී ලංකාව තුළ පාසැල්වයේ සිද්න දැරියන් සඳහ මෙම එන්නත ලබාදීම සිදුකරනවා. ඔබට පාසල්වයේදී මේ එන්නත ලබාගෙන නැත්නම්. සඳහා ඔබට විමසීමක් කරලා එ මේ එන්නත ලබා ගැනීමේ හැකියවත් තියෙනවා. සාමාන්‍යෙන් ඔබ ලිංගික ජීවිතය ආරම්භ කරන්නට කලින් මේ සඳහහා එන්නත ලබාගෙන තිබීම වැදගත් වෙනවා. ගැබ්ගෙල පිළිකාවගේ ආරක්ෂාවවෙන්න තියෙන නෙක්්‍රමය තමයි ගැ්ගල පිළිකාවක මූලිකවදයේ දීම හඳුනා ගැනීම. මේ සඳහ තියන ක්‍රමය තයි, පැප්පරීක්ෂණයක් මගින් මේ ගැබ්ගල ප්‍රදේශය සයිල ටිකක් අරගෙන ඒ පරික්ෂා කරලා බලලා පිළිකාවක මූලිකවදේ සයිල්ල මේ තියවාදගෙන හඳුනවා ගැනීම. ්පරීක්ෂණයේදදි සිදුකරන්නේ යෝනිමාර්ගය හරහා ඔබගේ ගැබ්ගල ප්‍රදේශයෙන් සයිල කොටස් තිකක් ලබා ගැනීම. මෙය වේදනාවක් ඇතිවෙන ක්‍රියාවක් නන්න නොවේ. සාමාන්‍යෙන් සුවනාරේ සායනයේදි මේ සඳහා සම්පල ලබා ගැනීම සිදුකරනවා. ඔබට ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යලධාරණය හරහා මේස්ුවනාරීසායිනට උමුවෙලා ද පැප්පරීක්ෂණය සිදුකරගන්න පුළුවන්. සාමාන්‍යෙන් ලංකාවත් තුළ අවුරදු තිස්පාහෝ ඊට වැඩි ලිංගික සම්බන්ධතා පවත්වන සියලුම කාන්තාවන්ට මේ සුවනාරී සායනය හරහ මේ පැප්පරීක්ෂණය සිදු කරගන්න කියැ නිර්දශ කරන්නේ. සාමාන්‍යයෙන්ැ සාමාන්‍ය අවස්ථාවක තියෙන කෙනෙක්ට වසර පහකට වරක් මේ සායනය හර පැ්පරීක්ෂණය සිදුකරගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර දෙවැනිට බහුලෝම තියන, ගැබ්ගෙල පිළිකා ගැන මේ වීඩියෝවෙන් ඔයාට කරුණ දැනගන්න ලැබෙන්ඩ ඇති. ඉතින් ගැබ්ගල පිල්කාවලින් ආරක්ෂාවවෙන්න කෝොමද මේක වලක්වාගන්න කොහොමද කියලා. ඇල දැුවවත්තුුණනාන ඒ අපිටි තාමටිනවා. මේ වගේ තවත් තොරතුර දැනගන්න ඇයට YouTube නලි සබස්යි් කරලා ෙල්ලයින්නෙ ලික් කරල අපිත් එක් දිගටම එකතු වෙන්න මේ තොරතුරු යාලගේ යාලුවන්ට දැගන්න මේ වඩියක ෂයාය කරන්න අමතක් කරන්න එපා. ඔබ ොහ මොස්තුූති.